අපේ මේ ශ්‍රී ලංකාව කියන්නේ ගොඩක් සුවිශේෂී දූපතක්. අපේ රටේ විවිධාකාරයේ සතුන් විශාල ප්‍රමාණයක් අතීතයේ සිටම ජීවත් වෙලා තියෙනවා. නමුත් ඒ අතරින් සමහරක් අපේ රටින් බඳ වෙලා ගිහින්. මේ සුවිශේෂී වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ ජීවත් වන බවට සාක්ෂ්‍යම වන සතුන් පස් දිනෙක ගැන. අංග 1 ගවරා ලෝකයේ ගොඩබිම සිටින දෙවන විශාලතම සත්වයා ලංකාවේ ජීවත් වුණා කියලා කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවද ඉතින් මේ ගවරා කියන්නේ සාමාන්‍ය අලියෙකු තරම්ම විශාල කුළුමීමෙක්ට මේ සත්වයාගේ අස්ති කොටස් බලංගොඩ එල්ලාවල කුරුවිට ගොරකගහලන්ද වගේ ප්‍රදේශවලින් හමු වෙලා තියෙනවා මහාචාර්ය පී.ඊ.පී. දරණියගල මහතා කළ කැණීම් තුලින් තමයි මේ අස්ති කොටස් හොයාගෙන තියෙන්නේ ඉතින් මේ වැඩුණු ගවරා සත්වයේගේ උස අඩි 8ක් පමණ වෙනවා කියලා අනුමාන කරන්න පුළුවන් මේ සත්වයා ඉන්දියාවේ සිටින ගෞල් කියන සත්වයාට සමාන වෙන නිසා මේ සතුන් ඉන්දියාවේ සිට සංක්‍රමණය වුණා කියලා අපිට හිතන්න පුළුවන් කොහොම වුණත් 19 වන සියවසෙන් පස්සේ අපේ මේ ලංකාවේ මේ සත්වයාව දැක බලා ගන්න නැති වෙලා. ඉතින් ඒ කියන්නේ මේ සත්වයා ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගිහිලා තියෙනවා. පුරාවිද්‍යාඥයන් පවසන විදිහට ඒ කාලේ ජීවත් වුණ ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ප්‍රියතම ආහාරය වෙලා තියෙන්නේ මෙන්න මේ ගවරා සත්වයා. මේ සතාව දඩයම් කළපු නිසා මේ සතා වඳ වෙන්නේ නැති කියලා තමයි පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ. අංක 2 සිලෝන් ලයන් ලංකාවටම ආවේණික වුණ සිංහ විශේෂයක් ඉන්නවා කියලා කිව්වොත් ඕගොල්ලෝ අනිවාර්යෙන් පුදුම වෙනවා. ප්ලයිස්ටෝසීන යුගයට අයත් මේ සතුන්ගේ දත් දෙක PEP දැරණියගල මහතා විසින් කරපු රත්නපුර කුරුවිට කැණීම් වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ සිංහ විශේෂය ලංකාවට ආවේණිකයි හඳුනාගත්තත් මේක ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි හම්බුනේ නැති නිසා මේ සතුන් ගැන සොයලා බලන්න පුරාවිද්‍යාඥයන් වැඩියෙන් අවධානය යොමු කළා නැහැ. කොහොම වුණත් ලංකාවේ සිංහයන් ජීවත් වුණා කියලා මේන් අපිට ඔප්පු වෙනවා. අංක 3 පැන්ටරා ටයිගර්ස් කොටියෙකුගේ කියලා සැලකෙන වඳ වී ගිය විශාල බඳුලෙකුගේ අස්ති කොටස් 1982 දී කුරුවිට බටදොබලෙනෙන් PEP දැරණියගල මහතා සොයාගෙන තියෙනවා. වැඩිදුර පරීක්ෂණ වලින් මේවා වියාග්‍රේග්ගේ බව තහවුරු වෙනවා. ග්ලැසියර් දියවීමට පෙර මුහුදු ජල මට්ටම අවපාතව පැවති සමයේදී ඉන්දියාවේ සිට මේ සතුන් අපේ රටට සංක්‍රමණය වෙන්නේ නැති කියලා තමයි ගොඩක් පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ. එතෙන් සිට වසර 17,000ක් පමණ කාලයක් අපේ රටේ මේ වියාග්‍රයන් ජීවත් වෙලා තියෙනවා කියලා ලැබෙන සාක්ෂි වලින් අපිට ඔප්පු කරන්න පුළුවන්. ඉතින් මේන් පෙනී යන්නේ අපේ ලංකාවේ වියාග්‍රයන් පවා ජීවත් වෙලා තියෙනවා කියලා. අංක 4 හිපපොටේමස්. මේ වෙනකොට මේ හිපපොටේමස් සත්වත් විතරක් දැක බලා ගන්න පුළුවන් වුණාට අතීතයේ තිබ්බ ප්ලයිටෝසීන යුගයේදී නම් මේ සතුන් සුලභ වෙන්නේ නැති කියලා හමු වෙන සාක්ෂි වලින් අපිට පෙනී යනවා. මේ සත්වයාත් ලංකාවේ ජීවත් වෙලා තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙන්නේ PEP දැරණියගල මහතා රත්නපුරයේ කළ කැණීම් වලින්. ඉතින් මේ රත්නපුරයේ බැණික් පතලක කළ කැණීමකි මේ සත්ව වර්ගයට අයත් දසක් හමු වෙලා තියෙනවා. කොහොම වුණත් මේ වෙනකොට මේ සත්වයාත් අපේ ශ්‍රී ලංකාවෙන් වඳ වෙලා ගිහිල්ලා. අංක 5 රයිනෝසිරස්. මේ වෙනකොට මුළු ලෝකෙම රයිනෝසිරස් සත්වයා වඳ වෙමින් තමයි පවතින්නේ. කොහොම වුණත් ප්ලයිටෝසීන යුගයේ මේ සතුන් ලංකාවේ ජීවත් වුණ බවට බොහෝ ප්‍රදේශවලින් හමු වෙන පොසිල වලින් කියන්න පුළුවන්. මේ සත්වයාත් ලංකාවේ සිටින බවට සොයාගත්තේ PEP දැරණියගල මහතා. ප්ලයිටෝසීන යුගයේ අවසානයත් සමග මේ සතුන් ශ්‍රී ලංකාවෙන් වඳ වෙලා ගිහිලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ප්ලයිටෝසීන යුගයේ අවසානයත් සමග ඇතිවෙච්ච ප්‍රාග් ඓතිහාසික යුගයේදී ශ්‍රී ලංකාව විශාල ලෙස වියාපුන මානවයන් ආහාර සඳහා මේ සතුන් දඩයම් කරපු නිසා මේ හැම සත්වෙක්ම වඳ වෙලා යන්නේ නැති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් මේ ප්ලයිටෝසීන යුගයේ අවසානයත් සමග ඇතිවෙච්ච දේශගුණික විපර්යාස නිසා මේ සතුන් වඳ වෙන්නේ නැති කියලත් අපිට හිතන්න පුළුවන්. අද අපි කතා කළේ මහාචාර්ය PEP දැරණියගල මහතා විසින් කළ පරීක්ෂණ මගින් සොයාගත් ලංකාවේ වඳ වී ගියපු සතුන් පස් දෙනෙක් ගැන. ඉතින් මීට අමතරව අපේ රටටම ආවේණිකුණ සතුන් විශාල ප්‍රමාණයක් අතීතයේ සිටම ලංකාවේ ජීවත් වෙන්නේ නැති. ඉතින් මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නේ ඒ අතරින් ටික දෙනෙක් විතරයි. ඉතින් ඒ අතරිනුත් ගොඩක් දෙනෙක් වඳ වෙමින් පවතිනවා. උදාහරණ විදිහට කළුකොටියා දිවියා වගේ සතුන් මෙයාලව ආරක්ෂා කරගන්න එක අපගේ වගකීමක්. මේ ගැන ඔයාලා දන්න දේවල් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකකින් අපිට කියන්න. වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාම අපේ channel එක subscribe කරලා නැත්නම්
අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අදම අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ගිහිල්ලා එන්නම් expert Sri Lankan educational YouTube channel.